රටක නිෂ්පාදනයට සේම නිෂ්පාදන බෙදා හැරීමටත් ඉන්ධන මිල ඍජුව බලපානවා. චූන් පාන් අලෙවිකරුගේ සිට සියලු ප්‍රවාහන ක්ෂේත්‍ර සඳහා ඉන්ධන මිල ඉහළ යාම ඍජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. මේ වසර තුල ඉන්ධන මිල දෙබරක් ඉහළ දමනු ලැබුවා. දුප්පතාගේ කුප්පි ලාම්පුවට සේම දීවරයාගේ බෝට්ටුවලට අත්‍යවශ්‍ය භූමි තෙල් වැඩි වූයේ එසේ මෙසේ ප්‍රමාණයකින් නෙවෙයි. මේ නිසා තලපත් කෑල්ලේ කෙලවල්ලාගේ සාලයා සූඩයාගේ මිලට භූමි තෙල් මිලත් එකතු වුණා. සියල්ලටම වඩා භයානක වනුයේ මේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මගී ප්‍රවාහන ගාස්තුද ඉහළ යාමයි. එසේම මේ වන විට බස් රථවල අමතර කොටස් සඳහා මිල 100%කින් ඉහළ ගොස් අවසන්. අපේ රටේ මගී ප්‍රවාහනයේ අති විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ ත්‍රිරෝද රථ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථද පළමු මීටරයට රුපියල් 80ක් පමණ අය කරනවා. අද වෙනකොට ත්‍රිරෝද රථ කර්මාන්ත ඍජුවම බලපාන අමතර කොටස් ටයර් ටියුබ් පෙට්‍රල් සියලුමදී ඉහළ මට්ටමේ ප්‍රතිශතයෙන් ඉහළ ගිහින් තියෙන තත්ත්වයක් උඩ අපිට සිද්ධ වුණා වෙන කරන දෙයක් නැතිම කමට පළවෙනි කිලෝමීටර උපරිමේ රුපියල් 80කුත් දෙවෙනි කිලෝමීටර රුපියල් 45කුත් හැටියට ගණන් ඉහළ දාන. තෙල් මිල වැඩිවීමත් සමග පාන් බනිස් ගෙඩියේ සිට සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ ගොස් අවසන්. අදත් එළවලු සහ මාළු මස් කිරි බිත්තර මිල ඉහළම අගයක් වාර්තා කළ තවත් දිනයක් වූවා. අද අත්‍යවශ්‍යම කියනවනේ අඩුවට තියෙන්නේ වට්ටක්ක පමණයි. අනෙක් සියලුම දේවල් රුපියල් 200න් උඩ තමා හැම මිලක්ම පවතින්නේ. එළවලු ඉතින් ගින්දර වගේ තමයි ඉතින්. අඩුවක් නැහැ කොහේ නැහැ අඩුවෙන් නැද කවුරුදු කඩ වෙන්නේ නැහැ. තාක්කයි 200යි විකුණන්නේ කියලා ඒක. මිරිස් 1000යි විකුණන කියලා ඒක. පාන වැඩි මොනවා කරනවා බිත්තර රුපියල් 35යි. අඬ වෙන්නේ නැහැ මොනවා රුපියල් 1000 කරන් ආව නම් එළවලු දෙකක් ගන්නවා ඉවරයි. එළවලු මගත්තනේ මාර ගන්නන්නේ. 250 100යි. ජනගණ යන්නේ. අවුරුදු කන්න වෙන්නේ නැහැ. දවල් වලදී තමයි ඉඳ වෙන්නේ. වට්ටක්කයි අඹ රාබු ඒවා බැලලා තියෙනවා. පාරිභෝගික ජනතාව තමන්ගේ දුක කාට කියන්නද කියලා හිතා ගන්න බැරිව දුක් විඳින කතාවයි මේ. ඔය එළවලු පට ගන්න දැන් බොංජි ගත්ත 500 200යි. ඉතින් කිලෝ එක 400යි. එළවලුත් නැ කණ්ඩත් නැ බන්දුල ගුණත් බොරු තමයි සම්පූර්ණම කියන්නේ. නම් වැඩි මාත්‍ය ඉස්සරහට ජීවත් වෙන අමාරුයි. 3000ක් වයන් ගත්තේ ඉතර 3000 මදි. රාන්තල වල පොලිං ගෑස් වල පොලිං දා තේ පිටින් නැන තේ පිටි වංග පොඩි උන්ට තේ බොන්න පිටියක් නැ දැන්. කොහොම ජීවත් වෙන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.